ගරු ස්වාමීන් වහන්ස, රහතන් වහන්සේ කෙනෙක්ව ඝාතනය කිරීම ආනන්තරීය පාප කර්මයක් වෙනවා. රහතන් වහන්සේ තරමටම සිත දියුණු නොකල අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෙකු අතින් ඝාතනය වීම ආනන්තරීය පාප කර්මයක් වෙන්නේ කොහොමද කියලා ස්වාමීන් වහන්ස අපිට මේ අවස්ථාවේ පැහැදිලි කර දෙනවා නම් ඉතාමත් වටිනවා. මෙහෙමයි, බුදුරජාණන් වහන්සේ ආනන්තරීය පාප කර්ම දේශනා කරනකොට නෝන රහතන් වහන්සේ කෙනෙක් මැරීමත් ආනන්තරීය පාප කර්මයක්. අම්මා තාත්තා මැරීමත් ආනන්තරීය පාප කර්මයක්. ඒ නිසා යම් කෙනෙක් තමන්ගේ අම්මා තාත්තා මැරෙනවා නම් රහතන් වහන්සේ කෙනෙක් ඝාතනය කළා හා සමානම අකුසලයක් එයාට උරුම වෙනවා. ඒ වගේම යම් පුද්ගලෙක් ගිහි අනාගාමි ඵලයට පත් වෙච්ච කෙනෙක් ඉන්නවා. අපි කියමු උග්‍ර ගෘහපතිවරයා කියලා. ගිහි අනාගාමි උත්තමේ. තේරෙනවද? එතකොට යම් කෙනෙක් ගිහි අනාගාමි උග්‍ර ගෘහපතියාව මරලා දානවා. එයා මේ ඝාතනය කරනවා. ඒ වගේම තවත් කෙනෙක් තමන්ගේ අම්මාව ඝාතනය කරනවා. එතකොට වැඩි අකුසලයේ අම්මාව ඝාතනය කරපු කෙනාට. අම්මා ඝාතනය කරපු කෙනාට ආනන්තරීය පාප කර්මය වෙනවා. අනාගාමි උත්තමයා ඝාතනය කරපු කෙනාට ආනන්තරීය පාප කර්මයක් වෙන්නේ නැහැ. තේරෙනවද? අනාගාමි කෙනා ඝාතනය කළා කියලා ආනන්තරීය පාප කර්මයක් නැහැ. අම්මා ඝාතනය කළොත් ආනන්තරීය පාප කර්මයක්. නමුත් අනාගාමි උත්තමයා ඝාතනය කළොත් අනිවාර්යයෙන්ම ඒක නිරේගාමි අකුසලයක් බවට පත් වෙනවා. නමුත් ආනන්තරීය පාප කර්මයක් බවට පත් වෙන්නේ නැහැ. එතෙන්දී බුදුරජාණන් වහන්සේ අනාගාමි ඵලය කියන තැනටත් වඩා ඉහළින් අම්මා තාත්තාගේ ගුණයක් තියලා තිනවා. එනිසා නිරේතුරුවම රහතන් වහන්සේ කියන තැන ඒ ගුණයන්ට හා සමානව බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තාගේ ගුණයන් කියලා තිනවා. ඒක සම්මා දිට්ඨියේ මූලික ලක්ෂණයක් බවටත් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා. ස්වාමීන් වහන්ස, දැන් පුද්ගලෙක් තමන් බිහි කරපු දෙමාපියන්ව ඝාතනය කරනවා. තව කෙනෙක් තමන්ව බිහි කරපු දෙමාපියන් නොවි තමන් හදා වඩාගත් දෙමාපියන්ව ඝාතනය කරනවා. මෙන්න මේ අවස්ථා දෙක එහි අකුසල් කොයි ආකාරයෙන්ද කියලා දහමට අනුව ස්වාමීන් වහන්ස මේ අවස්ථාවේ අපිට පැහැදිලි කර දෙන්න. ඔව්, මෙහෙමයි. දැන් අපි ගමු. දැන් අම්මා තාත්තා ඉන්නවා, දරුවා බිහි වෙනවා. බිහි වෙනා පුංචි කාලෙදිම දරුවා අතරමං වෙනවා. දැන් දරුවා අතරමං වෙලා දරුවට අවුරුදු 25 30ක් යනවා. 30ක් ගියාම දැන් අම්මා හිතන් ඉන්නේ දරුවා මිය ගිහිල්ලා කියලා, දරුවා හිතන් ඉන්නේ අම්මා තාත්තාත් මැරලා කියලා. එනිසා දැන් දෙගොල්ලෝ අතර සම්බන්ධයක් නැහැ. මෙහෙම ඉද්දි කොහෙදි හෝ යම් හේතුවකට මේ දරුවා අතින් මේ තාත්තා මැරුම් කරනවා. මේ තාත්තා කියලා එයා දන්නේ නැහැ. එතනදී ආනන්තරී පාප කර්මය බවට පත් වෙන්නේ නැහැ. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතනාව සකස් වෙන්නේ නැහැ. නමුත් එහෙම මැරුවාට පස්සේ එයා යම් හේතුවකින් සාධක සහිතව දැනගන්නවා මේ මැරුම් කෑවේ මගේ තාත්තා කියලා. එතනදී ආනන්තරී පාප